A TLC Media Production. දවසෙත් ස්වාමින් වහන්සේ යහපත් අපට උන්වහන්සේගේ වචනය කතා කරනවා. ආමෙන්. ඔබ සතුටින්ද? ආමෙන්. You happy today. Amen. Hallelujah. ඉතින් අද දවසේ අපි වචනේ බලමු. මම හිතන නමස්කාර කරන අතර වාරේ ස්වාමින් වහන්සේ මට කතා කළ වචනයක්. It's in Hebrew chapter 3 verse 12. Hebrew තුන්වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය අපි බලමු ස්වාමින් වහන්සේ අපිට කුමක්ද කියන්නේ කියලා. උන්වහන්සේ කියනවා ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවෙක තුල නොතිබෙන ලෙස බලා ගනිල්ලා. ආමෙන්. අපි නැවත වාරයක් බොහොම සරල වචනෙන් කිව්වොත් උන්වහන්සේ කියන ජීවමාන දෙවියන් වහන්සේගෙන් අහක්ව යන නපුරු සිතක් කාටවත් තියෙන්නේ නැ කියන සහතිකය තබාගෙන ජීවත් වෙන්න කියලා. මොකද අපි දන්නවා අපි කවුරුත් කැමති නැ ජීවමාන දෙවියන් වහන්සේගෙන් අහක් හොයන්න. නමුත් උන්වහන්සේ ඒ සිතට නමක් දාලා තියෙනවා. ජීවමාන දෙවියන් වහන්සේගෙන් අහක් වෙනවා නම් සිතක් ඒ සිතට උන්වහන්සේ කිව්වා නපුරු සිතක් කියලා. ආමෙන්. සාමාන්‍යයෙන් අපි නපුරුයි කියලා හිතන්නේ මේ නපුරු වැඩ කරන මිනිස්සුයෝ ගැන, දුෂ්ට වැඩ කරන මිනිස්සුයෝ ගැන, මිනි මරණ අය, බොරු කියන අය, අනිත් මිනිස්සාව නැති කරන්න හදන අය, අනේ වගේ අය ගැන අපි නපුරු සිතක් කියලා කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියනවා ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන සිත නපුරු සිතයි කියලා. මේ නපුරු සිත ගැන ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කතා කරනවා. ආමෙන්. මේ නපුරු සිත කියලා ඇත්තෙන්ම කියන්නේ උන්වහන්සේ දන්නවා අපි අතින් වරදින බව. උන්වහන්සේ දන්නවා අවුරුදු 2000කට ප්‍රථම යේසුස් වහන්සේ කුරුසපත් වෙලා අපි කළා වූ සියලු නපුරු ක්‍රියාවන් වලින් යම් කිසි ප්‍රතිඵලයක් ඇති වෙනවද? ඒක අපෙන් අයින් කළා. උන්වහන්සේකට දඬුවම විඳලා උන්වහන්සේකින් අපි නිදහස් කළා. ආමෙන්. ඉතින් නමුත් උන්වහන්සේ මේ කියන නපුරු සිත කුමක්ද? උන්වහන්සේගේ වචනය විශ්වාස නොකරන. ආමෙන්. උන්වහන්සේ ගැන උන්වහන්සේ අප උදෙසා කළා වූ සියල්ල අපි අමතක කරලා උන්වහන්සේව දන්නේ වගේ හැසිරෙනවද, ක්‍රියා කරනවද? ඒක නපුරු සිතක් කියලා උන්වහන්සේ අපිට කතා කරනවා දවසේ. මොකද අපි දන්නවා අපේ ජීවිත තුල අපි බොහෝ දේවල් දෙවියන් වහන්සේ පිළිබඳව තමයි කතා කරන්නේ. ආමෙන්. We always talk about God. We trust in him. We have our faith in him. And but the Lord is talking about the evil heart today. Going away from the Lord, that means we are not trusting in all what he has done for us on the cross. Amen. We are just behaving and doing things as if we do not know him sometimes in our lives. අද දවසේ කතා කරන්නේ ඒ පිළිබඳවයි. Amen. මොකද ඔබට මතක ඇති එක ස්ථානයක මම හිතනවා මාතේ පුතේ උන්වහන්සේ කිව්වා නුඹ මේ පොළවේ මාව අඳුනන්නේ නැහැ කියලා කියනවා නම් මමත් මගේ තාත්තට මාව අඳුනන්නේ නැති බව කියනවා. I think in Matthew Jesus was just sharing with his disciples that if you going to behave on earth as if you don't know me, then I'm going to tell my father that I do not know this man. Amen. ඒ වගේ උන්වහන්සේ කියන ඔබ මාව අඳුරනවා වගේ හැසිරෙනවා නම් පොළවේ ඕනම වෙලාවක ඕනෙම තත්වයකදී නුඹේ ජීවිතේ නුඹ මාව අඳුනන ලෙස හැසිරෙනවා නම් මමත් කියනවා මගේ තාත්තට මම යව දන්නවා කියලා. ආමෙන්. ඉතින් තාත්තට කියනවා නම් මම යව දන්නවා කියලා. එහෙනම් අපි දන්නවා විශේෂයෙන්ම then we know that something is going to happen if we say that we know him on earth. Amen. Definitely father is going to do something for us. ඉතින් අපි දන්නා විශේෂයෙන්ම අපි මේ පොළවේ අපි මේ වචනේ ආරක්ෂා කරමින් හැසිරෙනවා නම් අපි දන්නා දෙවියන් වහන්සේ අපේ උදෙසා යමක් කරන්නට යන බව. ආමෙන්. Because it says if you love me then keep my word. ආමෙන්. ඒ විදිහට තමයි ස්වාමින් වහන්සේ අපි වඳුනා ගන්නට යන්නේ. අපි උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා කියනවා නම්
ඒ කියන්නේ අපි උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරන්නට ඕනේ. මොකද උන්වහන්සේ කිව්වනම් නුඹ සුවය ලැබලා ඉවරයි කියලා. උන්වහන්සේ කිව්වනම් මම නුඹව ආරක්ෂා කරලා ඉවරයි කියලා. අපි ඒ වචනය ආරක්ෂා කරන්නට ඕනේ. If he has said that he has already healed us, then we must keep that word. We must do everything to protect that word. Amen. එහෙම තමයි උන්වහන්සේ දැනගන්නේ අපි උන්වහන්සේට ප්‍රේම කරන බව. වෙන මොනවා කළත් වැඩක් නැහැ. මම මෙතනට ඇවිත් දේශනා කළත් වැඩක් නැහැ. අපි කාට හරි උදව් කළත් වැඩක් නැහැ. ආමෙන්. අපි ඕන තරම් අපේ තියෙන දේවල් මිනිස්සුන්ට දෙනවා. අපි මිනිස්සුන්ව බලා ගන්නවා, උපකාර කරනවා. ඒ මොන දේ කළත් උන්වහන්සේ කිව්වේ නැහැ. එහෙනම් මම දන්නවා ඔබ මට ප්‍රේම කරනවා කියලා. උන්වහන්සේ කිව්වේ නැහැ ඒ දේ. උන්වහන්සේ කිව්වේ මගේ වචනේ ආරක්ෂා කරනවා නම් නුඹ මට ප්‍රේම කරා. ආමෙන්. හාලෙලූයා. ඉතින් අද දවසේ ස්වාමින් වහන්සේ මතක් කරන්නේ එකයි අපිට. අපි බලමු ජොබ්ගේ කතාව පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපිට කියනවා. We are going to look into Job's story here in chapter 1 verse 1. දෙවියන් වහන්සේ අපිට මෙතනදී කියනවා ජොබ් ඇවිල්ලා නිර්දෝෂ අවංක දෙවියන් වහන්සේට බයව සිටි නපුරෙන් වැළකී සිටිය කෙනෙක්. ආමෙන්. Job is a very faithful man to God. He was so trustworthy, having faith in God, always loving him, caring for him, doing everything possible for the people around him. Amen. ඔබ බලන්න ස්වාමින් වහන්සේගේ අනට කීකරුව අවංකව ගෞරවයෙන් යුක්තව මිනිසයන්ට සලකමින් ජීවත් වෙච්ච කෙනෙක් ජොබ් කියන්නේ. ආමෙන්. නපුර කලේ නැහැලුයා. නපුරෙන් වැළකීලා හිටියලු. එසේනම් දෙවියන් වහන්සේ යක්ෂයාට අවසර දුන්නේ ඇයි යාට පහර ගහන්න? මේක තමයි ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ ළඟට අපි දන්නවා යක්ෂයා ගියා. ගිහිලා හැව්වා. ජෝබ් ඔබට අවංකව සේවය කරන කෙනෙක් නේද? එයා ඔබට බොහොම කීකරුව වැඩ කරන කෙනෙක් නේද? නමුත් ඔබේ අත දිගෑරලා මේ තියෙන දේවල් නැති කරලා දාලා එයාට පහර වදින්න සැලැස්සුවොත් බලන්න යා ඔයාට කියන දේ කියලා කිව්වා යක්ෂයා ගෙන් කිව්වා. I'm just relating the story about Job, how the devil went to God and how he gave permission to attack Job. Amen. ඉතින් මේ වගේ ගිහිල්ලා බලනකොට දෙවියන් වහන්සේ කිව්වා හරි යක්ෂයා එයාගේ හැම දෙයකටම ඔබට අත ගහන්න පුළුවන් නමුත් ජීවිතයට අත ගසන්නට එපා. Amen. මම හිතනවා ජෝබ් පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ දැන් අන්සේ කිව්වා දැන් ජෝබ්ට තිබෙන සියල්ල නුඹ අත යටතේය. ආමෙන්. අපි පෙරලා බැලුවොත් අපිට පේනවා මං ඔබට හරියටම කියවන්නම් මේ බයිබල් පදය. මොකද අපේ ජීවිතේ අපි යමක් ඉගෙන ගනිමින් අපි ඉදිරියටම යන්න ආවයයි. ඔබ කැමති නේද දෙවියන් වහන්සේ ඔබට දෙන්නා වූ සියලු ආශිර්වාද අතට අරගෙන ගමන් කරන්නට? ආමෙන්. In Job chapter 1 verses, I think verses 12. එවිට ස්වාමින් වහන්සේ සාතන්ට කතා කොට බලව ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය. නමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්නයි කිසෙක. ආමෙන්. Now all what he has is under your control. The Lord said. කොහොමද දෙවියන් වහන්සේ ආශිර්වාද කළා නම් මිනිසෙකුට ජොබ් කියන මිනිහට විශේෂයෙන්ම දෙවියන් වහන්සේ බොහෝ සැප සම්පත් දුන්නා, දරුවෝ දුන්නා, ඔක්කොම දුන්නා. මේ සියල්ල කොහොමද යක්ෂයාගේ අතේ අත යටතට පාලනයට ගියේ? ආමෙන්. කොහොමද ඒක උනේ? දෙවියන් වහන්සේම මුඛය ඇරලා කියනවා මම දීපු සැප සම්පත්, මම දීපු ආශිර්වාදය දැන් නුඹේ පාලනය යටතට ඇවිල්ලා තියෙනවා. කොහොමද ඒක උනේ? මන් දන්න අපි හැමෝටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවා. ආමෙන්. දරුවන් දීලා තියෙනවා, භාර්යාවන්, පුරුෂයන්, ඒ වගේම ගෙවල්, දොරවල්, සැප සම්පත්, මුදල් ඔක්කොම දීලා තිබෙනවා අපිට. පිළිගන්නවද ඔබ? We are blessed by God. God has given us many blessings. නමුත් ඒ ආශිර්වාදය කොහොමද යක්ෂයාගේ පාලනය යටතට යන්නේ?
දැන් අපි විශ්වාස කරන ශුද්ධාත්මන් වහන්සේ අප මත සැරිසරමින් දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරමින් දේව දූතයන් ලවා අපව ආරක්ෂා කරමින් අප සතු දෙය ආරක්ෂා කරමින් අපව අලංකාර ලෙසගෙන යනවා කියලා. ආමෙන්. නමුත් දෙවියන් වහන්සේම කියන මෙච්චර විශ්වාසවන්තව ගෞරවයෙන් යුක්තව ජීවත් වෙච්ච මිනිසයාට අයිති දේ දැන් යක්ෂයා උඹේ අත යටත තිබෙනවා කියලා දෙවියන් වහන්සේම කියන අපි නෙමෙයි. ආමෙන්. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොමද දන්නේ අපිට දැන් ලැබී තිබෙන ආශිර්වාදේ අපේ පවුල් අපේ ප්‍රේමණීය අය අපි වටේ ඉන්න අය දෙවියන් වහන්සේගේ අත යටතේද නැත්නම් යක්ෂයාගේ අත යටතේද? මෙතන ප්‍රශ්නයක්. අපි බොහොම කල්පනාකාරීව ඉන්නට ඕනේ. ආමෙන්. අයි කියනවා නම් මං හිතන අපිටත් වඩා විශ්වාසවන්තව හිටියා ජෝබ්. ආමෙන්. Job was honoring God even more than us. But how did this happen? කොහොමද යාගේ ආශිර්වාදය යක්ෂයාගේ අත? ඔබට දැනගන්න අවශ්‍යද? ආමෙන්. මොකද අපි දන්නේ අද දවසේ අපිට එක එක දේවල් සිද්ධ වෙන අපේ ජීවිතේ. අපි කියන යක්ෂයාකින් පහර එනවා, රෙහෙන් එනවා, සමහර විට මේ දේවල් වෙනවා, සමහර දේවල් නැති වෙනවා, සමහර විට භෝකල් බලන් ඉන්න ඕනේ දෙයකට. මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මොකද්ද සිද්ධ වුනේ මෙතනදී? යොබ්ගේ දරුවන් යට හිටියා ගොඩක් දරු, ඒ කියන්නේ මේ පුතු දුවරු හිටියා. මේගොල්ලෝ හැමදාම පාටි දානවා, හැම සතියකම මම හිතන එකතු වෙලා පාටි දානවා. මේ පාටි දානකොට තාත්තා බලාගෙන ඉන්නවා. ආමෙන්. The children were having parties. I think every week they must have had a party there. Amen. And Job was watching these children enjoying themselves. Amen. එයා මොනවද හිතුවේ? What was he thinking about them? මොනවද සිතුවේ? බලාගෙන ඉන්න දැන් වයින් බොන්න ඇති, ඩාන්ස් කරන්න ඇති, ඔක්කොම සැප සම්පත් පිළිලා ඉතිරිලා පිටාර ගලනවා. එතකොට ජෝබ් හිතුවා මේ ගොල්ලන් දැන් චුට්ටක් මත් වෙලා එහෙම බැරි වෙලා දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරලා පාපයක් පුරෝගනීද දන්නේ. This is doubt. I don't know what they are going to speak against God while they are dancing and making merry. I don't know what is going to happen. He was fearing. Amen. දෙවියන් වහන්සේට මෙච්චර ප්‍රේම කරන, දෙවියන් වහන්සේට අවංක, දෙවියන් වහන්සේට විශ්වාසවන්තව වැඩ කරන මිනිසයා මේ විදිහට සැක කරාම, මෙච්චර ආශිර්වාදයෙන් පිරීලා තියෙද්දි මේ විදිහට සැක කරාම දෙවියන් වහන්සේගෙන් අහක්ව යන්නා වූ නපුරු සිත එතනට එනවා එනවාමයි. The evil heart of doubting God was within Job. දැන් මේ නපුරු සිත තමයි අපිට අපි සතු දේවල් අපේ ආශිර්වාදය අපේම පුද්ගලික ජීවිතවලට දී තිබෙන ආශිර්වාදය යේසුස් වහන්සේ කුරුසපත් වෙලා අපව නිදහස් කරපු දේවල් සියල්ල නැවතත් අපව පාලනය කරන්න පටන් ගන්නෙ මෙන්න මේ සැකය කියන, බිය කියන නපුරු සිත ආවොත් පමණයි යක්ෂයට පුළුවන් වෙන්නේ මේවා පෙන් සොරා ගන්නට. ආමෙන්. මේ නිසා මෙයා මොකද කරේ? දැන් සාමාන්‍යයෙන් පාප පූජාවල් තියෙන්නේ, පාපයක් කරොත්, පාපයක් ඇත්තටම වුණොත් තියන්න. He was making a sacrifice for on behalf of the children, but not in love, in fear, in doubt, he was giving a sacrifice to the Lord. Amen. දෙවියන් වහන්සේට ඒ පාප පූජාව නැත්තම් මොකද්ද ඔප්පු කළේ? ප්‍රේමයෙන් නොවේ, ස්තුතිදීමේ පූජාවක් නෙමෙයි ඒක. සැකය, බිය ආපු තැනදී, දෙයක් සිද්ධ වෙලා නැති අවස්ථාවකදී බයෙන් දීපු පූජාවක්. ආමෙන්. ඔබ දන්නා නම් ස්වාමින් වහන්සේ ඔබ පවිත්‍ර කළා ඉවරයි, ඔබට සමාව දීලා ඉවරයි, ඔබ වෙනුවෙන් සියල්ල උන්වහන්සේ දරලා දඬුවම් විදලා ඔබට සමාව දීලා සියල්ල කරලා ඉවරයි කියලා ඔබ සැකෙන්, බියෙන් නැවත වාරයක් ඔබ ඒ දේවල් පිළිගන්නේ නැතුව ඔබ බය වෙනවද, ඔබ සැක කරනවද, ඔබ ඒ තුල ලත වෙනවද, ඔබ ඒ වෙනුවෙන් මොනා හරි කරන්න උත්සාහ කරනවද, ඔබ සුද්ධ කරගන්න, ඒ කියන්නේ ඔබට නපුරු සිත ඇවිල්ලා ඉවරයි. ආමෙන්.
මෙන්න මේ වෙලාවේදී යක්ෂයාට බලය ලැබෙනවා, යක්ෂයාට පුළුවන්කම ලැබෙනවා. ඔබ සතු දේවල්, ඔබේ පවුල පවා, ඔබේ දරුවන්, භාර්යාව, ස්වාමිපුරුෂයා, ඔබ දැනට තියෙන ද්‍රව්‍යමේ දේ පාලනය කරන්න, ඒකට පහර ගහන්න යක්ෂයාට ඉබේම අවසර ලැබෙනවා. දෙවියන් වහන්සේ මුකුත් කරන්න ඕනේ. ආමෙන්. මේ නිසා ස්වාමීන් වහන්සේ කියන අපේ සිත තමයි සියල්ලට ඉහලින් අපි උන්වහන්සේ අපිට කරපු දේ තුල තබා ගන්නට ඕනේ. අපි උන්වහන්සේගේ වචනයක් විශ්වාස කරනවාද? අපි ඒ තුල විතරයි අපේ මනස රඳවා ගන්නට ඕනේ. ආමෙන්. That's why the Lord says always believe and trust in the word, not in the circumstances what we are going to face. ආමෙන්. ඒ තුල නෙමෙයි අපේ සිත තබා ගන්නට ඕනේ. උන්වහන්සේ කියන උන්වහන්සේ කොච්චර ප්‍රේමණීය දීපියනන් වහන්සේද. උන්වහන්සේ අපව නිදහස් කළා, අපට සමාව දීලා. උන්වහන්සේ කියන තවත් සමාවක් මගේ ළඟ නෑ දෙන්න. මොකද එච්චරම සම්පූර්ණයි උන්වහන්සේගේ සමාව. උන්වහන්සේ අවුරුදු 2000කට ප්‍රථමයෙන් අපේ අතීතයේ කරපු දේවල්, දැනට කරගෙන ඉන්න දේවල්, අනාගතයේදී කරන්න යන දේවල් වලට සමාව දීලා, ඒ ලේවලින් අපිව පවිත්‍ර කරලා, ඒව අමතක කරා නම් තවදුරටත් අපි අද වෙච්ච දෙයක් අරගෙන උන්වහන්සේ ළඟට ගිහලා සමාව ඉල්ලුවොත් උන්වහන්සේ ළඟ දෙන්න සමාවක් නැහැ. උන්වහන්සේ අපිට කිව්වේ අපි වැරද්දක් කළාද, පසුතැවිලි වෙලා අපිට දුන්න තැනට ඇවිල්ලා හිටගන්න, පුත්‍රයෙක් ලෙස, දුවෙක් ලෙස හිටගන්න. ආමෙන්. එච්චට සම්පූර්ණයි උන්වහන්සේ අපිට කරපු දේවල් සම්පූර්ණයි. නමුත් කොතනකදී හෝ අපි සැකෙන් බියෙන් අපි ක්‍රියා කරනවද, අපි ප්‍රතිචාරය දක්වනවද, අපි නොහැදිලි කර වචනයක් ප්‍රකාශ කරනවද? උන්වහන්සේ කියන බලාගෙන මම මුකුත් කරන්නේ නැහැ පුතේ. සියලුම ආධිපත්‍ය, ආණ්ඩු බලය, නුඹගේම ජීවිතය පාලනය කරගන්න බලය නුඹට මම දීලා ඉවරයි. මට ආයි අත ගන්න දෙයක් නැහැ. ඒක නිසා ඔබට මම දෙන ආශිර්වාදය යක්ෂයාට පාලනය කරන්න ඉඩ තියන්නට එපා. ආමෙන්. Because I have given all the blessings upon your life. Amen. So never give room to the devil to take control of your things. By fearing, by doubting, by speaking negative words. Amen. Enisa swamin wahanse apita matak karanawa ada dawasse apita thiyena punchi deyai karanna. Unwahanse kiwe vishwasa karanna pamanai. Amen. Vishwasa karannata siyalla puluwan kiyuwa. උන්වහන්සේ අපිට වෙහෙස වෙන්න තිබෙන්නේ නැහැ. He has given nothing to fret over or to waste our energy and do something impossible. No. He has done everything possible for us and he has released us. He has given us liberty and salvation over everything in our lives. Amen. Only to believe and to have faith and to be relaxed in him. ඔබ දන්නා ජයගත් ස්වභාව ඒකයි උන්වහන්සේ අපිට කිව්වේ තවත් දෙවියන් වහන්සේගේ දරුවන්ට ගිමනක්, ඒ කියන්නේ සබතක් ඉතුරු වෙලා තිබෙනවා ඇතුල් වෙන්නට. මගේ ගිමනට ඇතුල් වෙන්න කියලා කිව්වා. ආමෙන්. උන්වහන්සේ අදහන ප්‍රශ්නේ තමයි ඔබ ඇත්තෙන්ම ජීවිතේ ඔබ ගිමනට ඇතුල් වෙලාද? ඔබ රෙස්ට් කරනවද? ඔබ සැහැල්ලුව කියන දේ තුළට ඇතුල් වෙලාද? මොකද දයනන්සේ කැමති නෑ දයනන්සේගේ දරුවන් මහන්සි වෙලා ඔළුව කඩාගෙන සැකෙන් බියෙන් කරදර වෙලා ජීවත් වෙනවා දකින්න. ඒකයි යේසුස් වහන්සේ පොළවට ආවේ. ආමෙන්. ඒකයි කුරුසයට ගියේ. ඒකයි ඔබව නිදහස් කළේ. අපිට මූණ දික් කරගෙන කරදරෙන් දුකෙන් කඳුළු හලාගෙන ඉන්නට නොවේයි. ආමෙන්. හාලෙලූයා. මේ නිසා ස්වාමීන් වහන්සේ අපිට හැමදාමත් කියන, මොකද අපි දන්නවා මේ ලෝකේ ජීවත් වෙනකොට ප්‍රශ්න වැලක් නොකැඩී එනවා අපි ළඟට. සමහර කියන සොහොනේ ඉන්න යක්කු ඔක්කොම ඉන්නේ දැන් දෙවදරුවාගේ වටේට කියලා. කොයි වෙලාවෙ මෙයාව යාගේ රාජ්‍යයට ඇදගෙන යමුද කියලා. නමුත් ඒ කවුරු අපේ වටේ හිටියත් මොන ප්‍රශ්නේ තිබුණත් අපිට ඒකෙන් කමක් නැහැ. එමන්ද ජීවමාන දෙවියන් වහන්සේ අපව නිදහස් කළා නම් ඒක තුල අපේ මනස තබාගෙන අපිට ඉන්න පුළුවන් නම්, ආමෙන්, සිනහ වෙලා ඉන්න පුළුවන් නම්, උන්වහන්සේ කියන ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර අවිශ්වාස කරන්නා වූ නපුරු සිත. මොකද උන්වහන්සේ උසුලා ගත්තේ නැති එකම පාපය මේ පොළවේ. ඔබ
ඔබ දන්නවද එහෙම දෙයක් තියෙන බව? මම ඔබට මම හිතනවා මීට කලින් මම ඔබට කියා දීලා තිබෙනවා. උන්වහන්සේ පාප සියල්ල උසුලා ගත්තා කිව්වා. නමුත් එක පාපයක් තියෙනවා උන්වහන්සේ උසුලා ගත්තේ නැති. ආමෙන්. අවිශ්වාසය. ඔබේ අවිශ්වාසයේ සිට. ඒ අවිශ්වාසයේ උන්වහන්සේට උසුලා ගන්න බෑ. මේක ඔබේ කැමැත්තයි. නිදහස් කැමැත්තයි. ආමෙන්. එක්කෝ ඔබට අදහන්න පුළුවන් එක්කෝ ඔබට අවිශ්වාස කරන්න පුළුවන්. That is in your control. Either you believe in him, either you doubt. This is the only sin that he has not nailed to the cross. The unbelief. ඉතින් මේ නිසා ස්වාමින් වහන්සේ අද දවසේ අපිට මතකන ඔබට නිදහස් දෙනවා. ඔබට යමක් සිද්ධ වෙච්ච වෙලාවෙදී අපි දන්න අපිට පැය 24ක් තිබෙනවා. අද දවස විතරයි අපි ජීවත් වෙන්නේ. ඊයේ දවස වැළලිලා ඉවරයි. අපි මිසක් වෙන කාටවත් බෑ. අතීතය ඇදලා අරගෙන අද දවසට ගේන්න කාටවත් බෑ. ඔබට විතරයි පුළුවන්. ආමෙන්. එක වැළලිලා ඉවරයි. හෙට දවස තාම ඇවිල්ලා නැහැ. ඒක මවා ගන්න පුළුවන් වන්නේ ඔබට පමණයි. ආමෙන්. ඔබ කතා කරන වචනෙන්, ඔබේ හැසිරීමෙන්, ඔබේ ක්‍රියාවෙන් පමණයි හෙට දවස ඔබට මවා ගන්නට පුළුවන්. දෙවචනයට අනුව. අද විතරයි අපි ජීවත් වෙන්නේ. දුක හිතනවාද ඔබට? අද විතරයි ජීවත් වෙන්නේ කිව්වහම අපිට කරන්න තියෙන ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ අද පමණයි. Only today we live because past yesterday has gone, it is dead, and the future we'll have to create the future for us. Amen. Only today we live perfectly. Amen. එමනම් මේ පැය 24යි දීලා තියෙන්නේ හොඳට දේවල් කරන්න. අවුරුදු ගාණක් දීලා නැහැ හරියට ඉන්න. එක දවසයි දීලා තියෙන්නේ. හරි දෙක කතා කරන්න, හරියට හිතන්න, හරියට මගේ වචනේ ආරක්ෂා කරන්න, හරියට හැසිරෙන්න, හරියට මං ගැන හිතන්න, only for 24 hours. ආමේ. ඒ පැය 24 අපි පාලනය කර ගන්නවා නම් අපේ හෙට දවස අපේ අනාගතය අනර්ගයි. හෙට ගැන හිතන්න යන්න එපා. අද හරියට ජීවත් වෙන්න. කොහොමද ජීවත් වෙන්න ඕනේ? කුරුසිය කරපු දේවල් සී කරලා උන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරන්න අවදාරුවෙක් බවට පත් වෙලා නපුරු සිත කියන උන්වහන්සේව අවිශ්වාස කරන හැම මොහොතකදීම අපිට සිද්ධ වෙන හැම දෙයක් තුලම උන්වහන්සේගේ වචනයට විරුද්ධ දෙයක් නම් අපිට වෙලා තියෙන්නේ අපි මොකද්ද හිතන්නට ඕනේ? මේක වෙන්න බෑ. මේක විශාල බොරුවක්. මේක ලොකු බොරුවක් මේ අපේ ජීවිතේ ඇලිලා තියෙන්නේ. මං සිට ගන්නේ ඔබ වහන්සේ මට දීපු සත්‍ය තුල පමණයි. ආමෙන්. මොකද ඒ විශාල බොරුව අපේ ජීවිතයට ඇඳිලා තියෙන උන්වහන්සේ දැකලා ඉවරයි. අවුරුදු 2000කට ප්‍රථමයෙන් උන්වහන්සේ අපව නිදහස් කළා. Every situation what we face today, it's a old record. Amen. It is finished now. It is paid for. මේ නිසා ඔබ බලන්න ස්වාමින් වහන්සේ අද දවසේ උදෑසන අපිට කියන දේ මේ පැය 24 ලස්සන්ට ගත කරන්න ඔබට පුළුවන්ද බැරිද? ආමෙන්. පැය 24 දී මේ අපිට දුන්න වචනේ සහනය, සමාදානය, සබත, ගිමන ආරක්ෂා කරන්න පුළුවන්ද බැරිද? පැය 24ක් තිස්සේ කට රැක ගන්න බැරිද? ආමෙන්. හාලෙලූයා. අපි මේක සිතට ගමු. මොකද ඔබ ඊයේ ගැන හිතන්නත් එපා, හෙට ගැන හිතන්නත් එපා, අද ගැන හිතන්න කියලා ස්වාමීන් වහන්සේ කියන. අද මම පැයෙන් පැයට මගේ කට රැකගෙන මං කොහොමද ජීවත් වෙන්නේ? Hour by hour. This 24 hours. How am I going to live? Protecting the world. Proving that we love him. Amen. එනිසා ස්වාමීන් වහන්සේ ඔබට දෙන වචනේ මේකයි දවසේ මගේ සිතට කතා කළේ. Amen. මං හිතනවා අනර්ග වචනයක් ඔබේ සිතට දුන්නා. පැය 24ක් පාලනය කරන්න ඉගෙන ගමු. එක පැයක් පාලනය කරන්න ඉගෙන ගන්න. එවිට මේ නොහැදිලිකාර නපුරු සිත අපේ නහක් වෙලා යනවා. අපි ඉගෙන ගන්නවා තප්පරෙන් තප්පරයට, පැයෙන් පැයට ස්වාමින් වහන්සේව අඳුනනවා කියලා, උන්වහන්සේව දන්නවා කියලා සත්‍ය තුල ගමන් කරන්න අපි ඉගෙන ගන්නවා. එනිසා අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ආමෙන්. සුද්ධාත්මෙන් වහන්සේ ඔබට කතා කරද, I believe that the Lord has spoken to you today through this word. ආමෙන්. අපි නැකලා ස්තුති කරමු ස්වාමීන් වහන්සේට. Hallelujah. ස්තුති ස්වාමීනි. Thank you Jesus. ආමෙන්. Hallelujah. අපි ස්තුති කරමු.
ඇත්තෙන්ම අපිට දුන්නා වචනය තුල අපි දෑත් ඔස්සලා ස්තුති කරමු. We'll raise our hands to him in thanksgiving to him for all what he has given to us through thy word. My Father, we give you praise, we give you glory for this precious word. Hallelujah. Stuti veva swamini prasansa veva mage deppiyana wahansa. Hallelujah. Obe manasa oba bahara karana swaminte api swamin wandunan nathi lesa me polave kriya kalada api passu thawili me avasthavedi. Hide me now under your wing. Cover me within your mighty hand. When the oceans rise and thunders roar, I will soar with you above the storm. Father, you are King over the flood, and I will be still and know you are God. Hallelujah, mage deppiyanane. Obata stuti karana mage taate. අද දවසෙත් ඔබ වහන්සේ අපේ ජීවිතවල අඩුපාඩුකමින් සිටියද, අවශ්‍යතාවයෙන් සිටියද, ඔබ වහන්සේ අපට ඔබ වහන්සේගේ වචනේ නිදරව දෙමින් අපිට කතා කළා මගේ දීපයනනි. ඒ තුල අප ජීවිතය හදාගෙන වෙපැය 24 තුල අපේ ජීවිතය පාලනය කර ගන්නට ඔබ වහන්සේ අපට ශුද්ධාත්මෙන් වහන්සේ ලබා දෙමින්, අපට මඟ පෙන්වමින්, අපට පුළුවන්කම දෙමින් අපව ශක්තිමත් කරන නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමිනි, ආවව හැම දිනෙකටම ඔවුන්ගේ පවුල් වලට, ඔවුන්ගේ ආදායම් මාර්ග වලට ඔබ වහන්සේ අත තබමින් ඔවුන්ට ආශිර්වාද කරමින් ඔවුන්ගේ ජීවිතය තුළ මේ වචනය ඉස්මතු කරමින් මේ වචනය ආරක්ෂා කරන්ට ඔබ වහන්සේ ඔවුන්ව අද දවසේ ශක්තිමත් කරන්න. මගේ දෙවියන් වහන්සේ ඔවුන් සමග ඔබ වහන්සේ ගමන් කළා, ඔවුන් තුළ ඔබ වහන්සේ ගමන් කරමින් ඔවුන්ගේ ජීවිත සාර්ථක නිසා ඔබට ස්තුති කරනවා. අපි හැමෝගෙම ආත්ම ප්‍රාණ ශරීර අපි කරන්නා වූ සියල්ල අපි ඔබේ දෑතට බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුමු නාමයෙන්. ආමෙන්, ආමෙන්. දෙවියන් හැමදේ දෙනසගේ ආශිර්වාදය සතුටින් සමාදානෙන් අද දවසේ ඔබේ වැඩ කරන මේ පැය 24 ඔබ පාලනය කරන්න. ආමෙන්. ඔබට ආශිර්වාද වේවා. ආමෙන්.